සුබදාසක් ඉතින් ඔන්න සුපුරුදු විදියට මමත් අපි කතා කරන ලංකාවේ වෙනස් විදි අලුත් විදි අපූර්ව කලා නිර්මාණයක් කරපු කලාකාරණියක් ගැන සාදරයෙන් පිළිගන්න ආක්ෂා මගේ වැඩසටහනට. ඉතින් කොහොමද මොකද වෙන්නේ මේ දවස්වල? මේ දවස්වල යුනිවර්සිටි එකක් නිවාඩු නිසා ගෙදර තමයි ඉන්නේ. කොහොමද යුනිවර්සිටි නිවාඩු හම්බුනේ මේ කොරෝනා නිසානේ? කොහොමද කොරෝනා කාලේ මියුසික් එක ගෙවෙන්නේ? මුලින් නම් කියන්නේ මොකද වැඩක් තිබුණේ නැහැ. පස්සේ කට්ටිය ඔන්ලයින් වැඩ කරන්න පටන් ගත්තා. ඊට පස්සේ කොහමරි එක ඉවර වෙනවත් එක්කම ආය මියුසික් එකට පටන් ගත්තා. දැන් ඔයා මියුසික් ප්ලේයර් කෙනෙක්ද එහෙම නැත්නම් සිංගර් කෙනෙක්ද? දෙකම කරනවා. වැඩිපුර මොකද වැඩි? වැඩිපුර කරන්නේ සිංගින්. වැඩිපුර කරන්නේ සිංගින්. ප්ලේයින් මම කරනවා. ඉස්සරහට වැඩියෙන් කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට කොහොමද මියුසික් ඉන්ඩස්ට්‍රි එකට ඔයා එන්නේ සා දැන්? ඔයා ඉගෙන ගන්නවනේ මියුසික්. කොහොමද මියුසික් ඉන්ඩස්ට්‍රි එකට එන්නේ? එන්නේ කියන්නේ මුලින්ම පාසලෙන් තමයි. කියන්නේ ඒකට අපි පාසලේ නමත් මතක් කරමු. මහනුවර උසස් බාලිකා විද්‍යාලය. ඒ කියන්නේ පොඩි කාලේ ඉඳලම පාසලෙන් ලොකු දායකත්වයක් ලැබුණා ඒකට. මට අවස්ථාවක් ලැබුණා පාසලේ ගොඩක් වැඩසටහන් වලට සහභාගී වෙන්න තරඟ වලට. ඒකත් එක්ක මේ නුවර ප්‍රදේශයේ හැම කියන්නේ ඇඳුරුම්කම් අහම් වුණා. ඊට පස්සේ ඒ ඔස්සේ තමයි මගේ හැදුනේ. එතකොට දැන් ස්කෝලේ මියුසික් ඉගෙන ගත්තා. කොහොමද ස්කෝලෙන් මේ මියුසික් වලට හම්බෙච්ච පංචක වලට? ඒක ලොකු දෙයක්. ඒ කියන්නේ අපි වැඩ කරන විදිහ, ගුරුවරුන්ගෙන් අපිට ලැබෙන උපදෙස්, ඒ හැමදේම එක තමයි, ඒ කියන්නේ ඒ අත්දැකීමෙන් තමයි සාර්ථක වෙන්නේ. ඒක ගොඩක් වැදගත් අපිට. එතකොට දැන් ඔයා මේ අපිට පේන ඔයා ටැලන්ට් පෙන්වලා තියෙනවා මේ වෙනකොට ගොඩක්. කොහොමද මේ 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 විදිහට පුරුදු වුණේ? ඔය කියන්නේ පොඩි කාලේ ඉඳන් කියන්නේ ෆැමිලි එකේ බෑග්ග්‍රවුන්ඩ් එකත් මියුසික් තමයි. අපේ සීයා එයත් මියුසික් ටීචර් කෙනෙක්. එතකොට ආච්චිටත් මියුසික් පුළුවන්, අම්මිට පුළුවන්. අම්මිත් බෙල්ලුඩ් සෞන්දර්ය විශ්වවිද්‍යාලේ ඉගෙනගෙන තියෙනවා. ඒ පසුබිමත් එක්ක දැන් මුලින්ම පොඩි කාලේ සීයාත් එක්ක සින්දු කියනවා, සීයා ප්ලේ කරනවා. පස්සේ අම්මි මට අම්මි තමයි මුල්ම ගුරුවරයා, ගුරුවරිය විදිහට ඉන්නේ. අම්මි පොඩි කීබෝඩ් එකක් අරගෙන මට ඒක ප්ලේ කරන්න පුරුදු කරනවා. ඊට පස්සේ සින්දු කියනවා. ඔහොමම ඇවිල්ලා ඊට පස්සේ අම්මි මාව හොඳ ගුරුවරු ළඟට යොමු කරා. ඒ විදිහට තමයි පුහුණු වීම ගොඩක් කරා. ඒ කියන්නේ නැත්තම් පුහුණු වීම නොකරත් අපිට දැනකට එන්න අමාරුයි. එතකොට ඔයා මේ අවෝඩ්ස් ගැන අපි මතක් කරොත් කොහොමද ඒ ටික හම්බුනේ, මොන වයින්ද හම්බුනේ? 2016 සංගීත පාසල් සංගීත තරඟාවලියේ ශාස්ත්‍රීය එකල ගායන සංගීත ප්‍රවීණ සම්මානය මට හම්බුණා ප්‍රථම ස්ථානය. ඊට පස්සේ 2017 යෞවන සම්මාන, ජාතික යෞවන සම්මාන වලලේ ශාස්ත්‍රීය ගායනා සහ බටහිර වාදන ගිටාර් වලට සමස්ත ලංක ප්‍රථම ස්ථාන හම්බුණා. ඊට පස්සේ 2018 හම්බෙලා තියෙනවා ප්‍රථම ස්ථානය. කොහොමද පාසල් වැඩ සහ මියුසික් වැඩ ගන්නට බැලන්ස් එක කරගත්තේ? දැන් සමහරු නම් එක පැත්තකින් විතරයි ටැලන්ට්ස් වෙන්නේ. දැන් ඔයා මියුසික් වලිනුත් වැඩ පෙන්නලා, ඔයා এডুকেෂන් පැත්තන දැන් ඔයා කැම්පස් සිලෙක්ට් වෙලා ඉන්නේ. කොහොමද මේ දෙක බැලන්ස් කරගත්තේ? ගොඩක් අමාරුයි කරන්නේ. ඇත්තටම අම්මාගේ ලොකු තල්ලුවක් තිබ්බා. දැන් මාව ක්ලාසස් වලට කරන් යන්න ඕනේ. ඒ දෙක කියන්නේ අම්මත් එක්ක තමයි ඒක කරේ. ප්‍රැක්ටිස් උත් කරනවා. රෑ කියන්නේ පාන්දර වෙනකම් වෙලාවට ප්‍රැක්ටිස් කරනවා. කියන්නේ ටයිම් එක අපිට හදාගන්න වෙනවානේ. එතකොට පාඩම් කරන්නත් පස්සේ ඒක වෙනම ලොකු කාලයක් වැය කරා. ඒ අතරතුර ප්‍රැක්ටිස් උත් කරා. අතෑරියෙත් නැහැ. එහෙම තමයි කියන්නේ ගොඩක් මහන්සි වෙන්න. එතකොට ගෙවල් ගෙදර පැත්තෙන් ඔයාට මේ හැම දෙයකටම ලොකු සපෝට් එකක් හම්බෙනවා. දැන් මේ මියුසික් කරන්න පටන් අරන් එතකොට කොච්චර කාලයක් වෙනවා සාමාන්‍යයෙන් ඔයා මේ ප්‍රැක්ටිස් කරන්න පටන් අරගෙන? ප්‍රැක්ටිස් කරන්න මම කියන්නේ පොඩි කාලේ සාමාන්‍ය විදිහට කරලා මම 10 වසරේදී වගේ තමයි සාමාන්‍යයෙන් කියන්නේ මට හොඳ ගුරුවරු හම්බෙන්න පටන් ගත්තේ 10 වසරේදී වගේ. එතකොට ඒ කාලෙන් තමයි ප්‍රැක්ටිස් කරන්න පටන් ගත්තේ. तक होश संभाले कोई, होश उठे थोड़ जाने दो, दिल कब से दे रहा है चला है राह मुझे तोड़
मुझे सासाई मुझे सासाई දැන් ඔයා ඔහම ස්කෝලේ වැඩ පෙන්නලා ඊට පස්සේ දැන් ඔන්න තරංග වලට ගිහිල්ලා ඒවයි කියලා දැන් ඔන්නවා සෝෂල් මීඩියා කියන platform එකට ඇවිල්ලා තියෙනවා. ඔයා සින්දුත් කීපයක් කරලා තියෙනවා. ඔයාගේම වැඩත් එන්න තියෙනවා. මොකද හිතෙන්නේ දැන් ඒව කරගෙන එනකොට ඔයාට සෝෂල් මීඩියා වල ඔයාට live comments හම්බෙනවා ඔයා කරපු වැඩ වලට comments හම්බෙනවා. කොහොමද ඒව? මං කියන්නේ හිතුවේ නැති තරමට කියන්නේ දැන් ගොඩක් මේ ඉන්නවා දක්ෂ කට්ටිය ගොඩක් අය ඉන්නවා. ඒ අතරේ ලොකු දැනට තාම දැන් ආව විතරයිනේ ලොකු දෙයක් හම්බුනේ නැති වුණාට සමහර අයගේ අගය කිරීම මට ගොඩක් වටිනවා. කියන්නේ ඉන්න ජනප්‍රිය ගායක ගායිකාවෝ වාදකයෝ මට කියන්නේ කතා කරලා මට සුබ පතනවා. ඒක ලොකු සතුටක් මට. එතකොට දැන් ඔය ඔහොම දෙයක් කරන්න හිතුනේ ඇයි? සෝෂල් මීඩියා වලට මේක දාන්න ඕනේ, මගේ ටැලන්ට් එක දාන්න ඕනේ. ඇයි එහෙම දෙයක් කරන්න හිතුවේ? සෝෂල් මීඩියා වලට එන්න හිතුවේ ඇයි? ඒකනම් ගොඩක්ම යාළුවන්ගේ, ඒ කියන්නේ මට දැන් මම වැඩි අය කියන්නේ එහෙම යන අඩුයි. යාළුවෝ තමයි කිව්වේ ආ YouTube channel එකක් පටන් ගන්න, FB page එකක් හදන්න, share කරන්න අපි අහනවානේ. කියන්නේ යාළ කියනවා මම දැන් නිකන් ගෙදර කී කින්නර වැඩි හොඳයිනේ යාල් කියන්නේ share කරන එක. මට බලන්න හදාන්න. ඒ හින්දා යාළුවෝ නිසා තමයි ගොඩක්ම channel එක පටන් ගත්තේ යාළගේ උදව්වෙන්. එතකොට ওই ලස්සන්ට ওই වීඩියෝස් ටික එහෙම හදන්නේ කවුද? හදන්නේ එක වීඩියෝ එකක් නම් පේරාදෙණිය කැම්පස් එකේ අය කෙනෙක් කරේ. ඊට පස්සේ කැන්සෝන් එක්ෂර්ට කියලා තමයි වීඩියෝස් එක කරේ. ඔය කරේ ඔයා කවර්ස් විදිහටනේ කරේ. ඔයාගෙම සින්දුවක් අපිට අහන්න ලැබෙන්නේ කවද්ද? ළඟදිම එකක් එයි. ඒක යාළුවෙක් එක්ක කරන්නේ. ඒ කියන්නේ යාළුවගේ ප්‍රොඩක්ෂන් එකේ song එකක්. හිතනවා ඒක සාර්ථක වෙයි කියලා. ලංකාවේ වෙනස්ම වැඩක් විදිහට අපිට බලන්න පුළුවන්. බලා වැළපෙමි නිලාගනු බැරි හන්තාන සිහිනේ දරානිත් තක දුවා සිත් මල ගොතනෝ මෙන් ලඳු सोशल मीडिया वाले कवर्स कर दान तमंगे मसीु दान ओया मम दिखे तीन स्टैल अनीता तीन स्टैल गुडाक विना कुहम देख निर्माण सिंधु गता मम क्लासिकल गिटार मट गिना स्टैल क्लासिकल फ्लेमिंगो गिटार एक मम दिना गिटार ඒ වුණාට මම කවදාවත් දැකලා නැහැ. يعني ෆ්ලෙමින්කෝ ස්ටයිල් එකත් එක්ක සිංගින්, يعني මේ දෙකම එකට කරනවා. ගොඩක් අය ඉන්නවා ප්ලේයින් ෆ්ලෙමින්කෝ කරනවා එහෙම ඉන්නවා. ඒ දෙක එකට කරනවා දැකලා නැහැ. ඉතින් මට හිතුණා ඒකත් ඒ දෙක එකට කරොත් විශේෂත්වයක් තියෙයි කියලා. ඒ නිසා තමයි ඔයා ඒක කරන්නේ. මිනිසුන්ට අහන්නද නැත්නම් ඔයාගේ තෘප්තියටද ඔයා ඒක කරන්නේ? මෙහෙම දෙයක් තියෙනවා. මම රස විඳිනවා නම් තමයි අනිත් අයට රස විඳින්න පුළුවන් වෙන්නේ. ඒ නිසා මම හිතනවා يعني දැන් අන්තිමට කරපු පෙරුම් පුරාගෙන ගීතය මම ඒකට ආසයි. يعني දැන් ගීතයට ආසයි. ගීතයට ආසයි. එතකොට මට හිතුණා ඒක මම ආස මමත් ආසයි යාළුවත් يعني අහන්න මම දැන් නිකන් ප්‍රැක්ටිස් කරන හදාගත්තට පස්සේ යාළුව දෙන්නෙක් අහනකොට යාළත් ආස වුණා. ඒක මට හිතුණා ඒක කට්ටිය අහයි කියලා. ඒ වගේ ඒ ගීතෙන් තමයි ගොඩක්ම කියන්නේ FB එකෙත් මම ඔයාව අඳුරගන්නේ ඒ ගීතේ හරහා. ඒ ගීතේ හරහා. ඒක තමයි ගොඩක්ම ජනප්‍රිය වුනේ. ඒ නිසා දැන් අහන්න කියන්නේ ඒකෙන් මට හිතුණා මිනිස්සු ඒකට කැමති වෙයි කියලා අහන කට්ටිය. මොනවද ඔයාගේ ඉස්සරහට තියෙන plans මේ music එක ඉස්සරහට මොනවද කරන්න හිතාගෙන ඉන්නේ?
යුනිවර්සිටි එකේ මියුසික් දිගටම يعني ඉගෙන ගන්න බලාපොරොත්තුවක් තියෙනවා. පුළුවන් උපරිම මියුසික් වල ඉදිරියටම යන්න තමයි බලාපොරොත්තු. يعني මම ශාස්ත්‍රීය සංගීතය තමයි ගොඩක් කරන්නේ. ඒ අතරේ වෙස්ටර්න් මියුසික් උත් කරනවා. ශාස්ත්‍රීය ගායනය කියන එකට ලංකාවේ يعني ඉන්නවා. නමුත් ගොඩක්ම දක්ෂ අයත් يعني කිහිප දෙනයි ඉන්නේ. ඉතින් මටත් ආසයි ශාස්ත්‍රීය ගායනය පැත්තෙන් ඉදිරියට යන්න, ඉහළට යන්න. ඒ වගේම ඒ දේ තවත් පිරිසකට ඒක ලබා දෙන්න මගේ දැනුම. ඔයා මේ ලස්සන තැනකට කතාව ගේනවා. දැන් ඔයා කියන්නේ වා ශාස්ත්‍රීය පැත්තට තමයි ගොඩක් බර කියලා. ලංකාවේ තියෙන ජනගී කියලා ලංකාවට අපිට ආවේණික වෙච්ච අපේ දෙයක්. එතකොට අපි ශාස්ත්‍රීය සංගීතය ගත්තත් ජනගී ගත්තත් ඔය එක එක කැටගරි වෙස්ටර්න් මියුසික් ගත්තත් එහෙම ජනගී වලින් මොන හරි කරන්න වැඩක් කරන්න වට අදහසක් නැද්ද? අපේ දෙයක් කරන්න. අදහසක් තියෙනවා. හෙමීට ඒවට එන්න ඕනේ. තාම කියන්නේ මට ආසයි ජනගී සයිඩ් එකට ආසයි. බලාපොරොත්තු වෙනවා මේ පැත්තට අපයක් කරන්න. ඉතින් දැන් ඔහොම කාලය ගෙවිගෙන යනවනේ. මොනවාද දැන් ඔයාගේ ඔයා මේ මියුසික් ෆීල්ඩ් එකේ ඉස්සරහට අපිට ළඟදී එන්න තියෙන වැඩ ඔයාගේ? අලුත් සොංග එකක් කරනවා. ඒක කරන්නේ සසංක කියලා මහලි කෙනෙක්. එයාගේ ප්‍රොඩක්ෂන් එකේ ෆස්ට් සොංග එක මට කරන්න කියලා කිව්වා එයා. අපි ඒකේ වැඩ ටික කරගෙන දැන් මම වොයිස් කරලා ඉවරයි. එයා මික්ස් මාස්ටරින් කරගෙන යනවා. ඒක එයා තව කොහොමත් ටික දවසකින් දායි. ඉතින් මේ දැන් ඔයා මියුසික් වලට ඇවිල්ලා මියුසික් කරලා දැන් ඔයා සෑහෙන ලොකු ගමනක් ඇවිල්ලා තියෙනවා. තව ඉස්සරහට ලොකු ගමනක් යන්නත් තියෙනවා. මේ ඉතින් ඒ දේවල් එක්ක ඔයාට මේ වැඩේට උදව් කරන්නේ කවුද අපිටක් ගාලා මතක් කරමු කට්ටිය. මට උදව් කරන්නේ කියන්නේ වැඩියෙන්ම අම්මයි තාත්තයි පවුලේ අය. ඒ දෙන්න තමයි ගොඩක්ම කියන්නේ මට හැමදේම අඩුවක් කරන්නේ නැහැ. දැන් මට ගිටාර් එකක් ඕනි කිව්වහම ඊට පස්සේ කොහොම හරි ගිටාර් එකක් අරන් දීලා ඒ දේවල් අඩුවක් කරන්නේ නැහැ. මේ මට ඉගෙන ගන්න දේවල් වලට කිසිම අඩුවක් නැහැ. පවුලෙන් ලොකු දායකත්වයක් ලැබෙනවා. ඒ වගේම මගේ ගුරුවරු මතක් කරන්න ඕනේ. මම වෝකල් කරන්නේ ශාස්ත්‍රීය ක්ලාසිකල් මියුසික් කරන්නේ මිහිඳු පෙරේරා සර්ගෙන්. ඊට පස්සේ ගිටාර් මම ඉගෙන ගන්නේ චානක තෙන්නකෝන් සර්ගෙන්. ඊට පස්සේ මම වයලින් කරනවා ධනුෂ්ක ජයමුතුගේ සර්ගෙන්. ඒ පිරිස සහ පාසලේ අනුමාරන්දුනිගේ ගුරු මෑණියමත් මම මතක් කරන්න ඕනේ. කියන්නේ මට දැන් පාසලෙත් මම හැංගුණා නම් මම කොහොමටත් එළියට එන්නේ නැහැනේ. අනුමා මැඩම් මට කියන්නේ ලොකු තැනක් දීලා තිබ්බා. දක්ෂතාවයටත් එක්ක කියන්නේ හරිම තැනක් දීලා තිබ්බා හැම දෙයකටම. මාත් එක්ක කතා කරලා මැඩම් ලොකු සහයෝගිකින් වැඩ කළා. ඒ කියන්නේ ඒ කාලේ ඉස්කෝලේ ආක්ෂා කිව්වම අනිවාර්යෙන් දන්නවා. තාමත් නංගිලා කියන්නේ ඉන්න කට්ටිය දන්නවා. ඒක ලොකු සතුටක් මට. දැන් 5000කට වැඩි පිරිසක් ඉන්න පාසලක හැමෝම දන්න චරිතයක් වෙන එක වාසනාවක් සහ එක් සතුටක්. නිහතමානී සතුටක් ඒක. හරි. ඉතින් දැන් ඔය විදිහට ඔයාගේ වැඩට ගෙවිලා යන. ඉතින් අවසාන වශයෙන් ඔයාගේ දැන් මේ වෙනකොට ඔයාගේ ෆෑන් බේස් එකක් හැදීගෙන යනවා. ඔයාට කැමති පිරිසක් හැදීගෙන යනවා. ඒ අයට මොනවද කියන්න තියෙන්නේ? බලාපොරොත්තුෙන් ඉන්න කියලා මම කියනවා. මගේ අලුත් ගීතයක් ගීත එයි. ඒ වගේම කවර්ස් තව කීපයක් කරන්න බලාපොරොත්තුෙන් ඉන්නවා. හැබැයි මම ටිකක් හිමීට එන්නේ. ඒ නිසා බලාගෙන ඉන්න කියලා ආරාධනා කරනවා. එහෙනම් ආක්ෂා බොහොම ස්තුතියි අද අපේ වැඩසටහනට ආවට. මෙයාගේ YouTube channel එක අපි පහල description එකේ දාලා තියෙනවා. අනිවාර්යෙන් subscribe කරලා තියාගන්න. මෙයාගේ ඉස්සරහ වැඩක් එන්න තියෙනවා. ඒ වගේම covers ගොඩක් එන්න තියෙනවා. ලස්සන වැඩ ගොඩක් කරලා තියෙනවා. ඉතින් Facebook page එකට like එකක් දාලා තියාගන්න. ඒ වගේම YouTube channel එක subscribe කරලා තියාගන්නත් අමතක කරන්න එපා. ඒ වගේම අපේ YouTube channel එක subscribe කරන්න. මේ වගේ ලංකාවේ වෙනස් විදි අලුත් විදි අපූර්ව කලා නිර්මාණ කරපු කලා නිර්මාණ කරන කලාකරුවෙක් හෝ කලාකාරිනියක් එක්ක ලබන සතියේ හමු වෙන බලාපොරොත්තු වෙයි. අපි අදට ඔබෙන් සමු ගන්නවා. සුබ දවසක්.